අපි ගන්නේ කියලා දුවන් එපා. ඕක පාරේ දුවනකොට ඔරෙක් අතුරෙන් දැකලි වෙලලා ඔය ඔළුවට දීලා පැණි මුට්ටි උහිරෙන්න වගේ. ඕක අරන් ගියොත් එහෙම මොකද කරන්නේ? අනේ අපෝ මේක නිකන් මුට්ටි එකක් නේ අප්පා. මොකද අර මැනේ කුරණේ කිව්වා නම් මේක මුට්ටිනේ. හරි හරි කුරුණි හරි මුට්ටි හරි හටි හරි හිස් ගබල කරි ගමන්නේ මැණික් තියනවා නේද? ඈ මට රෑ හීනෙන් ඇවිල්ලා කීවා. මගෙන් හැරුවා. ආහහහ මේ ඕකනම් පරිස්සමෙන් ඇතුළට යන්න. යන් ඉස්සර වෙන්න. දැන් මාත් ඔක මෙතන හලන්නකෝ. නෑ නෑ. තමුන්ලා දෙන්න ගිහලා නිදා ගන්නකෝ. අනේ අප්පා එහෙම කරන්න එපා. අපි ඔය ගල් දැක්කම මොකද වෙන්නේ? අශයිනේ බලන්න. මේ සැරයක් කියවන්න බෑ කියලා. හරි ඉතින්. අපි එනම් යන්න. හැබැයි ඉතින් කවුද දන්නේ මේ කුරුණිය ඇතුලේ නාගරාජයෙක් ඉන්නවද කියලා? මේ නාගියෝ ගාව මැණික් තිබ්බට මේ මැණික් තියලා තැන් වලත් නාගියෝ ඉන්නවද? මේ බල්ලෙක් දෙන්න නැතුව මේ නිදාන් එක ගත්ත හින්දා අපි දෙන්නා මෙතනින් ගියාට පස්සේ ඔයා බල්ලට ගත්තොත් එම මේ බල්ලෙක් නෙවෙයි බිල්ලක් බිල්ලක් අනේ අපෝ ඔය කියන එක තමයි එහෙනම් තමුන්ලා දෙන්න හොම් පොඩ්ඩක් ඉන්නවා මැනික් නරක් කියලා දන්න එබෙනවලු මැනික් ගේමන් නරක් වෙනවද කොන්සර්ට් වගේ ඕක එළියට ගන්නකො බලන්න ආරේ අප මේ මොනවද අප සිකේ මේ තනිකර ගොරගනේ අප ගන්ධශාර බෑ මේ පරණ ගොරකණේ අප්පා මේකද මේ මෙනි කුරණේක කියලා කිව්වේ අතගාලා බලන්න කට කැල්ලක්වත් තියෙද කියලා ඒ අත තිව්වත් හරි මෙනිකුත් ගොරක වුණානේ දැන් දෙලුව යන්නේ මෙනි වචන දාන්න එන්නපා තේරුණාද රට පියාගෙන හිටලා දේශපාලච්ච හිතන් ඉන්නේ මේ රටේ ඉන්න හැම අහිංසක දුප්පත් මිනිහම ගොන්හරක් මිහරක් මොඩයෝ කියලා ඔවිදින් දැන් ඡන්දේ ඉල්ලලා අතුරට නෙවුන් දිහා බලපුවාම ඡන්ද දායකයන් ගැන කොයි විදියට සාමාන්‍ය සැකයක් කෙනෙක් සාධාරණයි ඔවිදින් ලොකු මහත්තයන් ඡන්දෙන් දිනවනේ මං කියන්නේ මං බොරුවක් මුසාවක් පජයක් ගජබින්නයක් නෙවෙයි මං කිව්වේ සම්පූර්ණ ඇත්තනේ මොකද වල ඇත්ත ලොකු මහත්තයා ඡන්දෙන් දිනවන්න මේ පළාතේ මිනිස්සුන්ට දැනෙන්න පෙනෙන්න තියෙන සුසුකම් මොනවද ලොකු මහත්තයාට කියන්න මොකද්ද මට තියෙන ප්‍රශ්නේ ආ මට සල්ලි දිනනවා මට දේහදාරි පෙනුම දිනනවා ආ මොකද්ද මගේ නුසුසුකම ජනතාව දේශපාලඥයෝ දේශපාලනට යවනකොට ජනතාව හිතන්න ඕනේ දේශපාලඥයාගේ සුසුකම් මොනවද නනවත්කම කුලවත්කම දේහදාරිකම සෑ ඒතකොට පෞරුෂ වර්ධනය ඒ වගේම නිර්භීතකම ඈ හැකියාව ඒ ඔක්කොම තියෙන්න ඕනේ බණ්ඩෝ කඩ පරිස්සම් කරගනින් උඹ සීමාව ඉක්මවලා යනවා තේරෙන ජනතාව තැන් තැන් වල විවේචනය කරන ඔය වගේම තමයි ඒ වගේ ඡන්දයක් ලඟින් ඉච්ච ගමන් ආය බහු මේ වගේ පුත්තලම් බුරුව ආ බහු චතර ගහලා ඇතුලට යවනවා ඈ මොකටද බුරුව ආයි ආයි අපි තාම යන්නේ ගියේ
මේ කොහෙන්ද මේ? මම යන රංගනම හම්බේ. දැන් තාත්තා දැනගත්තොත් එහෙම. ඉතින් අම්ම මොනා හරි කියන්න. මට පුළුවන් ද හිරකාරියක් වගේ හැමදාම මේගේ ඇතුළට මෙතන ඉන්න. ප්‍රමිලා, ඔයාගේ වැඩේ ඉඳන් දැන් තාත්තගෙන් මමත් බැනුම් අහනවා. දැන් එතකොට අම්මා කියන්නේ මට ගේ ඇතුළට වෙලා ඉන්න කියලාද? අනේ ළමයි, කරන දේ තාත්තා තරහවස නැතු කරන්න. තාත්තා කැමැත්තතු කරන්න බලන්න. අනේ මේ අම්මේ. අම්මා හොඳටම දන්නවනේ තාත්තගේ හැටි. එයාගේ කැමැත්තරන් යන්න හිටියොත් ඉතින් ලබනාත් මේ තමයි. දැන් ඔය කොහෙද හදිසින් යන්න හදන්නේ? අලුත් DVD ෆිල්ම් එකක් ආවා. කාලෙකින් ආපු වැඩක්නේ. ඒ හින්දා අතාරින්න බෑ. ඒ ගැන කතා කරගන්න යනවා. ඒ කියන්නේ රංගනමයි හම්බ වෙන්නේ යන්නේ? නෑ නෑ, රංගන එක ප්‍රොඩියුසර්ව හම්බෙන්න යනවා. අම්මා මොන හරි කියලා තාත්තව ෂේප් කරගන්න. අනේ මන් දන්නේ. අනිත් එක රංගන තාම මේ ගැන මුකුත් දන්නෙත් නැහැ. අපි අදමකින් කතා කරගත්තේ නැත්නම් ඒගොල්ල වෙන දෙන්නෙක් උගනි. මම යනවා. මාර ලිසිල්ලක් ලිස්සන්න හැදුවේනේ. හරියට බණ්ඩක් වගේ. විජිතා, ඔය මේ අතු ගන්න ඉස්සලා මේ බණ්ඩ කජු උස්සලා ගියේ හේදුවා. අනේ තාත්තේ, මට මේ ගමනේ යන්න දෙන්න. මම මේ යන්නේ. ඔ මන් දන්නව මන් දන්නව. මං අහගෙන හිටියේ. අනුන්ගේ දේවල් අහන්න හොඳ නෑ තමයි කියලා හිතුවා. නමුත් මං අහගෙන හිටියා. මං අතට ලාගෙන හිටිය ඔක්කොම මන් දන්නවා යන්නේ කොහෙද? කාත් එක්කද යන්නේ? මොකටද යන්නේ? ඔක්කොම දන්න. ගීතේ මේ ළමයාගේ වැඩ වැඩ යන්නේ. යටි යන්න දෙන්න. විජිතා, මේ ගුත්තිලෙක් වගේ ඉන්න ගීතේව නිකන් මූසලෙක් කරගන්න එපා. තේරුණා නේද? ඔයා කට බැහැ නේ. ඔයා යන්නේ. යන්නේ ගේතොල්ට. අනේ තාත්තේ, කතා කරන්න එපා. මාව යකා උස්ස ගන්න එපා. කරුණාකරලා යන්න ගේතොල්ට. යනවා ගේතොල්ට යනවා. එහෙනම් ඉතින් මේක තාත්තම තියාගන්න. ඈ? හා. Uncle Sam, Uncle Sam. ये मुझे तो लग. What do you know? मामा पोस्टर टिकनान डिजाइन कर गया था डेनी मात्ते हो. डेनी मात्ते मावा नगराधिपति करना नहीं. නගරාධිපති කරනවාමයි. ඒක ස්ථිරයි. නගරාධිපති වෙන්න බැරි වුණොත් විපක්ෂ නායක හරි වෙනවාමයි. අනේ විපක්ෂ නායක වෙලා මක් කරන්නද දැනි මහත්තයෝ? විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ කියලා වැඩි වෙනසක් නෑ මනතුංග. එහෙම නෙමෙයි දැනි මහත්තයෝ. මට කොහොම හරි මේ ඡන්ද දිනන්නම ඕනේ. තමුන් දිනයි. හැබැයි තමුන් දිනලා පක්ෂෙ පෙරදුනොත් මොකද වෙන්නේ? සෑම් කාර්යා උඩින්ම නගරාධිපති වෙනව නේද? අනේ ඔහොම බය හිතෙන කතා කියන්න එපා දැනී මහත්තයෝ. මටත් පරදින්න බෑ. මට ඕනේ කොහොම හරි රොහාන්ව පරද්දන්න. ඔව්, අපි කොහොම හරි මේක දිනමු. ඔන්න පක්ෂකින් හරි නගරාධිපති වෙන්න ඕනේ මගේ මිනිහ. ඒ වගේම විපක්ෂ නායක වෙන්න ඕනේ මගේ මිනිහ. ඒක කොහොමද කරන්නේ දැනි මහත්තයෝ? මං කියලා දෙන්නම්කො කරන විදිය. දැන් ඒක අමතක කරලා කියනවා. සල්ලි හොයාගත්තා. ලොකු ගාණක් නැහැ. සිල්වෙස්ට අපිට උදව් කරන එක නැද්ද දැනි මහත්තයෝ? ඒ වැඩි ආරියන්නේ අපිට වෙන අතක් බලා ගන්න වෙන. එතකොට තිලාල්ල වස්තලාල මොකද කියන්නේ? ආ. මේක මතකම නැති වුණා. තාම මොකුත් කිව්වේ නැහැ. මේ පාර ටිකක් දරුණුවට කතා කරමු. සල්ලි නොදුන්නොත් රොහාන්ට අතිනුත් දාලා සේරම විස්තරේ කියනවා කියමු. බලන් ඉන්නේ ගන්න
නැත්තම් ඔයා කම් මෙහාට ඔයාගෙන ඉදන්නවනේ මිනිහා ගැටි නේ සල්ලි ඉල්ලන්න ගන්නෙ ඔය අන්සර් කරලා මට ෆෝන් එක දෙන්න හෙලෝ ඩැනි මහත්තයා අන්කල් සෑම් අන්කල් සෑම් අන්කල් සෑම් අන්කල් සෑම් මොකද නිකන් තරහ වෙලා වගේ නැහැ එහෙම දෙයක් නෑ මගේ සල්ලිකෝ හම්මේ ඉන්නකෝ මං තිලාන්ට ෆෝන් එක දෙන්න හලෝ කෝ මගේ ලක්ෂතිය දැනි මහත්තයා එච්චර ලොකු ගාණක් එකපාරටම හොයාගන්න අමාරුයි සල්ලි හොයන විදිය ඔයා හොයාගන්න මට සල්ලි නොලැබුණොත් මම රොහාන්ට ඇත්ත කියලා දුලාරිව විශ්මිකාවට යවලා විශ්මිවයි විරාජ්වයි ආපහු එකතු කරනවා එහෙම නෙමෙයි ඩැනි මහත්තයා එහෙනම් කොහොමද ඔය කම්පැනි එක ආපහු විරාජ්ට අරන් දෙන්න මට තප්පර ගානයි ගත වෙන්නේ එහෙම කරන්න එපා. ඉන්න උඩ නිමහත්ත මම වසලත් එක්ක කතා කරලා ඉක්මනට කෝල් එකක් දෙන්නම් අපෝ. මොකද අනේ දැන් කරන්නේ? සම්තේරින්න ඔමාරි සල්ලි හොලා දෙන්නම් වෙනවා. කාලා වරෙන්කෝ. ඊය දිල්ලන්නේ. ක්ෂතිය. සක්ක දෙන්න බුදු අම්මෝ කජුවටද කොස්සටද මගේ නං ඇඟෙන් ඇටයක් ගියා වගේ තියෙන්නේ නේ හරි 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 අපි දැන් ඔෆිස් යන්කෝ ඉහි බලන්න යනවා ලක්ෂතිය දැන් මොකද කරන්නේ අංකල් සෑ Uncle Sam. Take a bone. What a palm. Epa? No, can't be done. Come, hurry there. Marilla, hurry, I need. කිව්වොත් කෙනෙකුගේ මූසල කතාවක් තමයි. එමෙත් එක බීලා ඉන්න. තාත්තා තාමත් තින්නේ හරියම තරහේ රංගනත් එක්ක. ඇයි ඔයගොල්ලෝ තාත්තගේ චරිතේ ෆිල්ම් එකට කළේ? හරියටින් තාත්තා කැමති වුණාම අපි ඒක නතර කළානේ. ඒ වුණාට ළමයා තාත්තා තාමත් තින්නේ හරියම තරහේ. මං ගෙදරින් පැනලා යනවා. මේ තරම් මානසික පීඩනයකින් මං කොහමද මේ ගෙදර ඉන්නේ මොකද්ද කිව්වේ ඔයගේ මෝඩ කතා කියන්න එපා පදිසිය තාත්තට වුණත් එමෙද තවත් යුද්ධයක් මං කැමති දෙයක් කරන්නත් බැරි නා මට කැමති විදිහට ඉන්නත් බැරි නා මට කැමති කෙනෙක් අසාද බඳින්නත් බැරි නා මොකද්ද මේ ජීවිතේ තේරුම පුතේ මේ ලෝකේ හැම කෙනෙක්ටම ප්‍රශ්න තියෙනවා අපි මේ ප්‍රශ්න කතා කරලා විසඳ ගන්න ඕනේ විසඳුමක් නැත්තම් मत के sorry.
Pandu, මොනවා හරි කරලා මේ විස්මිතුවයි විරාජ් පුතාවයි එකතු කරන්න ඕනි බණ්ඩෝ. මුංජි බේබිගේ හිත වෙනස් කරනවා කියන එක නම් එසේ මෙසේ කටයුත්තක් නෙමෙයි. ඒක හරියට ආණ්ඩුවයි ඒකාබද්ධ විපක්ෂයයි එකතු කරනවට වඩා අමාරු වැඩක්. දැන් මේ ප්‍රධාන විපක්ෂය එකතු කරා වගේ මේකටත් නැද්ද මොකක් හරි ක්‍රමවේදයක්? ටිකක් නිදහසේ ඇඳට වෙලා දවස් දෙක තුනක් කල්පනා කරන්න ඕන වැඩක්. මොකද්ද? මගේ මේ හිත එකතැනක නැතුව මේ වැඩ රාජකාරී අස්සේ ඕවා කරන්න බෑන්නේ කොහොමත්ද? නිදහසේ කල්පනා කරන්න ඕනේ. ඒ නවත්තා.